තව කාරණයක් පිළිබඳව මම කැමැති අවධානය යොමු කරන්න 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව නොයෙකුත් වැරදි මත පළ වෙනවා නිරන්තරයෙන්. එකක් දෙකක් ගැන මම හිතනවා මගේ යුතුයකම මේ පිළිබඳව කතා කරන්න. එකක් තමයි මේ 19 වෙනි සංශෝධනය සකස් කරලා තියෙන අවුල් සහගත විදියටද. ඒ කියන්නේ මේ ඩ්‍රාෆ්ට් එක වැරදිද? සකස් කරපු භාෂාවේ වැරද්දක් තියෙනවා. මට ඉස්සෙල්ලම කියන්න පුළුවන් අනෙකුත් අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වගේම ඉතාමත්ම අනුක්‍රම ව්‍යවස්ථාන් පිළිබඳ පරිණත දැනුමක් තියෙන අය තමයි මේක සකස් කරේ. මට නම් ඔය මේක කිසිම අවුලක් පේන්නේ නැහැ. අනුක්‍රම ව්‍යවස්ථා ශාස්ත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීමක් තියෙන කිසිම නීතිඥවරයෙකුට මම හිතන්නේ මේක අවුල් සහගත ලෙස සකස් කර දෙයක් වශයෙන් පෙන්වනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේක අවුල් කරේ මේ ජනාධිපතිවරුන්ට එහෙම නැත්නම් රජය වෙනුවෙන් මත දක්වන්න ගියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන් පිළිබඳ දැනුමක් නැති ඉතාම සුළුතර නීතිඥ පිරිසක් මාධ්‍ය ඔස්සේ කතා කරමින් තමයි මේ නොමග යෑම සිද්ධ කරන්නේ. මම හිතන්නේ ඔවුන්ට මම නැවතරක් ඉල්ලා සිටින්න කැමතියි. ඒ ආකාරයේ නීතිඥවරුන්ට කරුණාකරලා මේ ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳවත් වත් අඩු ගානේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරියට කියවලා බලලා ජනතාව නොමග නොයන ආකාරයට අර්ථ නිරූපණ දෙන්න එහෙම නැත්නම් නොදීන්න. දෙවෙනි එක තමයි අවසාන වශයෙන් මම කියන්න කැමති මේ නඩු තීන්දුවට විනිශ්චයකාරවරු 7 දෙනෙක් නඩු තීන්දුව දුන්නා. ඒ නඩු තීන්දුව විනිශ්චයකාරවරු තනියම දෙන්නේ නැහැ නේ. ඔවුන්ට සහයයට අතිවිශාල ප්‍රමාණයක් නීතිඥවරු තමන්ගේ සබ්මිෂන්ස් මගින්, ඒ කියන්නේ තමන්ගේ දේශන මගින් ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ කියන්නේ ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥවරු 20 දෙනෙකුත්, ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වශයෙන් ඊට අමතරව තවත් කනිෂ්ඨ නීතිඥවරු 42කුත් සහභාගී වුණා. අමතක කරන්න එපා අතිවිශාල නීතිඥවරුන් සංඛ්‍යාවකගේ සහයෝගයක් මට ලැබුණා. ඉතින් ඒ නිසා ඒ සියලුම දේවල් සලකා බැලලා තමයි මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය මේ තීන්දුව ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි මේ මුළු විනිශ්චයතුමන්ලාගේ නඩු තීන්දුව බැලුවමත් ඒ වගේම දේශන සහ අනුක්‍රම ව්‍යවස්ථාව එකට කියවලා බැලුවම අපිට අමතක කරන්න බැරි එක පණිවිඩයක් තියෙනවා කරුණාකරලා ගෙනියන්න. අපි හිතනවා මේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නේ විධායකය, ජනාධිපතිතුමා, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ රජයේ සේවය පමණයි. අමතක කරන්න එපා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතාවත් බැඳලා ඉන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඔය රජයේ හෝ රජයේ නොවන හෝ කාටවත් කියන්න බෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳී ඉන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැම ජනකොටසකටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ආගමික ඇදහිලි, ප්‍රකාශනයේ නිදහස, යමක් ප්‍රකාශ කරන භාෂණයේ නිදහස මේ ඔක්කොම දේවල් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒවා ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නේ ආණ්ඩුව පමණක් නෙමෙයි, ජනතාව බැඳිලා ඉන්නේ. ඒ නිසා ජනතාවටත් සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ අවුරුදු 4 මාරකට පස්සෙ නම් මැතිවරණයක් දෙන්න පුළුවන්. ජනතාවට කිසිම අයිතියක් නැහැ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා අවුරුදු 2කින් 3කින් මැතිවරණයක් දෙන්නේ කියලා ඉල්ලන. නමුත් ජනතාවට අයිතියක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එක. ආණ්ඩුවට බල කරන්න පුළුවන් මේ නීතිය වෙනස් කරන්න. ඒක ජනතාවගේ අයිතියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අයිතියක් ඉල්ලීමක් තියෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනකම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා නීති විරෝධී දේවල් කරන්න කියලා රජයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට එහෙම බලපෑම් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන රාජ්‍යයක් බිහි කරනවා නම් පළවෙනි දේ තමයි ජනතාව විශ්වාස කරන්න ඕන. ඔවුන් මං හිතන්නේ බැඳිලා ඉන්නවා. ඔවුන් එක පිළිගන්න ඕන. ඔවුනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න බව.